गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सद्गमुक्तं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। सदा वंदनीय पूजनीय श्रीमत् महासंगरत्नें अवसराय श्रद्धेति धर्मश्रवणाभिलाषे पिंगत्ने अपि सतिपट्ठाने पिलिबंधव मीट कालीन वेडसटहन तुनक सिद्ध कला ए सिद्ध करन्नट यदन वेडसटहन वल ईलंग पियवर विधियटाय अद दवसेदी मे सिद्ध करन धर्म विग्रहाय सिद्ध करन लबन्ने इन एनिसा अलूतेम केनेक अद दवसेदी संबंध वेनवा नम एके नाट मा बोहोम गौरवयेन युक्तव मतक करनवा मे मतक करन कारणय पेर संदहन करन लद साकच्छा देशनावल दिगुवक विधियट यन कारणयक बव मतक करनवा। අපි කෙටියෙන් සිහිපත් කළොත් සතිපට්ඨානය කියන්නේ මොකක්ද? සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙන සූත්‍ර වර්ණනාව වෙනම අපි කතා කරලා සූත්‍රගත අන්තර්ගතය පැහැදිලි කරගන්නකොට ඒ අතරේ අපි මතක් කළා සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන මාර්ගය කියලා කාරණා තුනක්. එයින් සතිපට්ඨානයේ පිළිබඳව අපේ දීර්ඝව කතා කළා. බුදුරජාණන් වහන්සේ මේ සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව දේශනා කරනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. එතනදී පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන මේ පාඨයට අර්ථයේ සපේනවා විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේදී නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියලා. අපි මේ පිළිබඳව දීර්ඝව කතා කළා ඒ සති නිමිත්තක් පිළිබඳ වූ කාරණේ. ඊට පස්සේ අපි ආරම්භ කළා මේ සතිපට්ඨාන භාවනාවේ කායානුපස්සනාවට අයිති වෙන පළමුවෙනි කමඨහන පිළිබඳව. ඒ තමයි ආනාපාන සති භාවනාව. ආනාපානය පිළිබඳව එතනදී අපි පැහැදිලි කළා මේ ආනාපානය සතර සතිපට්ඨානේ කායानुපස්සනාවෙන් පැහැදිලි කරන්නේ කොයි වගේ කොටසක්ද? ඒ වගේම ඊට සමගාමීව අපි ගත්ත ආනාපාන සති සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ තියෙන ඒ උපරි පඤ්ණාසිකේ තියෙන ආනාපාන සති සූත්‍ර දේශනාව අරගෙන අපි පැහැදිලි කළා ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ ආනාපානීය පිළිබඳව සතිපට්ඨාන දේශනාවේ සඳහන් වෙන්නේ සතිපට්ඨානයට අයිති වෙන විදිහේ කායානුපස්සනා කොටස ගැන විතරයි ආනාපානීය කතා කරන්නේ. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කායානුපස්සනාවට අයිති කොටසේ ආනාපාන සතිපබ්බේ තුල ධර්මතා හතරකින් විතරයි මේ ආනාපානීය පිළිබඳව කතා කරන්නේ. දීගංවා රස්සංවා කියලා ඒ විදිහට නෑ ඒ දකාරණා හතර කාය සංකාර පස්සම් බයං කාය සංකාරේ දක්වා කතා කරනවා. හැබැයි ආනාපාන සති සූත්‍ර දේශනාවට ගියාම තවත් කරුණු 12ක් එකතු කරලා එතනදී කාරණා 16ක් කතා කරලා පෙන්නනවා. එතනදී කතා කරන කාරණා 16න් 4 4
ඒ ආනාපාන සති භාවනාව ඇතුලේ නැවත කායානුපස්සනාවේ කොටස වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ කියන මේ අනුපස්සනා හතර මේ සතිපට්ඨානයට වෙනම පෙන්නනවා වගේම ආනාපාන සති භාවනාව ඇතුලේ වෙනම සතිපට්ඨානය පෙන්නනවා. ඒ පෙන්නන එකකින් එකක් තමයි කායානුපස්සනාවට අයිති වෙන්නේ. ඉතින් ඒ කායානුපස්සනාවට අයිති කොටස අපේ ඉලක්කේ අපි කතා කරන්නේ සතිපට්ඨානය නිසා එතනදී අපි එදා පැහැදිලි කළේ මේ කයේ ස්වභාවය ගැන නැත්නම් පස්සම්බයං කාය සංකාරං කියන තැන කියන්නේ කයේ සංසිඳීමක් ඇති වෙන තැන දක්වා කාය සංකාරයේ සංසිඳීමක් ඇති වෙන තැන දක්වා ආනාපානය පිළිබඳව එදා අපි කතා කළා. එතනදී හුස්ම රැල්ල දැනුම් සහිත බවකින්මයි ඒ කමඨහනේ කටයුතු කරන්න ඕන. ඔතනින් සමත කමඨහනේ කර්මස්ථානය සමාප්ත වෙනවා. ඒක නිවර වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති ගත්තහම එහෙම නැතිනම් කායානුපස්සනාවේ ආනාපානිය ගත්තහම එතනදී සමත කමඨහන එතනින් නතර වෙනවා. ඊට පස්සේ පටන් ගන්නේ විදර්ශනා කොටස. මොකද මම ඔබට මතක ඇති මතක් කළා භාවනාව කොටස එහෙම නැතිනම් සතිපට්ඨාන භාවනාව කියලා කොටසක් නම් කළා. සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන මාර්ගය කියලා. මෙතනදී සතිපට්ඨාන භාවනාව කොටසේදී සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා භාවනා ක්‍රම දෙකක් අන්තර්ගත වෙනවා. මෙතනදී විදර්ශනාව තමයි මේ ඊළඟට අපි විස්තර කරලා දෙන්න සූදානම් වෙන්නේ. මෙතනදී විදර්ශනාවේදී පෙන්නනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්තං වා කායේ අජ්ජත් බහිද්ධං වා කායේ කායානුපස්සී විහෙරති කියලා කොටසක්. අපි මේකේ ඊළඟ කාරණෙත් ගමු. සමුදේ ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති කියලා මේ වාක්‍ය දෙකක් අපිට හම්බ වෙනවා මේ කමඨාණේදී. එහෙම නැත්නම් මේ කොටසේදී. හැබැයි මේ කොටසම ආනාපානයේ සදාහනම් කියලා තියෙන්නේ. ඒ කියන ආනාපාන සති භාවනාව සදාහනම් හුස්ම රැල්ලේ දැනුම් සහිත බවකින් නම් ඒ සදාහනම් මේක කියලා තියෙන්නේ. මේක අන්තර්ගත වෙන්නට ඕනේ ආනාපාන සති සූත්‍ර දේශනාවෙත්. හැබැයි අපි ටිකක් විමසලා බැලුවා ආනාපාන සති සූත්‍ර දේශනාවේ මේ ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්තං වා බහිද්ධං වා කායේ කායනුපස්සී විහෙරති කියන මේ පාඨය හම්බ වුණේ නැහැ. ඒක වෙනම විදිහකින් කතා කරනවා. නමුත් මේ ක්‍රමයට නෙමෙයි කතා කරන්නේ. මම ඒක ඉදිරියේදී ඔබට පැහැදිලි කරලා දෙන්නම් ඒ කොහොමද කියන එක. නමුත් මෙතනදී අපි පැහැදිලි කරගන්න ඕනේ අද වර්තමානයේදී අපි දකිනවා අර්ථයන් ගන්නකොට මෙතනදී මේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියලා කිව්වහම මේ ආධ්‍යාත්මික කය අනුව බලමින් වාසය කරන්න කියලා කියනකොට මේක ගැට ගහ ගන්න හැමදේම සම්බන්ධ කරනවා මේ අස්වාසය පිළිබඳව. හුස්ම රැල්ලක් ඇතුළට යනකොට එහෙම නැතිනම් හුස්මක් ගන්නකොට ආස්වාස වාතය තුල අන්තර්ගත වෙන කාරණේ එහෙම නැතිනම් හුස්මක් ගන්නකොට ඇතුළට නෙපිරෙන්නේ. මේ හුස්ම ඇතුළට ගැනීම අජ්ජත්‍ය ආධ්‍යාත්මික පැත්තට ගිය එකක් කියලාද වර්තමානයේ අදහසක් ආතයක් ගන්නවා. බහිද්දං වා කියලා කිව්වහම බැහැරට හුස්ම හෙලන නිසා ඒ කියන්නේ හුස්ම ඇතුලේ දන් එළියට යනකොට ඒක බහිද්ද බැහැරට යන සිද්ධිය. ඒ නිසා හුස්ම රැල්ල බැහැරට යනකොට ඔන්න බහිද්දං වා. අජ්ජත් බහිද්දං වා කියලා කියන්නේ හුස්ම ගන්නකොට හෙලනකොට මේ වෙන වෙනස් වීම කියන තැනකින් අද සමහර වෙලාවට අර්ථයන් අරගෙන තියෙනවා කියලා අපිට දකින්නට ලැබෙනවා. නමුත් මෙතනදී එහෙමනම් අපි හොඳට විමසලා බලන්නට ඕනේ ඔබ නුවණින් මේ කියන කාරණේ හොඳට විමසලා බලන්න මේ කියන අර්ථය
ගන්න පුළුවන්ද කියන කාරණේ. මොකද කලින් අපි කමඨහණි මුලින් දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියලා මේ හුස්මේ ඇතුල් වීම පිටවීම පිළිබඳව දැනුම් සහිත බවක් පිළිබඳව කතා කළා. එතකොට ආයෙත් මේ හුස්ම ආධ්‍යාත්මික පැත්තයි බාහිරයි කියලා දෙපැත්තකට මේ කඩනකොට මේ කියන බලාපොරොත්තු වෙන අර්ථය සිද්ධ වෙනවද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මොකද මේක මම එහෙම මතක් කරන්නේ මේ ඉති අච්චත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියන මේ මෙතනින් එහා ටිකයිති වෙන්නේ විදර්ශනා භාවනා කොටසට. එතරම්දි පෙන්වන්නේ නැහැ හුස්ම රැල්ලක් පිළිබඳව. හුස්ම රැල්ලේ දැනුම් සහිත බව පිළිබඳව නෙමෙයි මෙතනදි කතා කරන්නේ. ඒ හුස්ම රැල්ලේ දැනුම් සහිත බවින් කටයුතු කරන්න කියලා කිව්වේ සති නිමිත්තේ පිහිටලා ඒ තියෙන නීවරණ භවය නීවරණ ධර්මයන්ගේ තියෙන හයිය අඩු කරලා නීවරණයන් යටපත් කරගන්න පුළුවන් මට්ටමට හිතේ විතරක සංසිඳව ගන්නට තමයි මේ ආනාපාන සති භාවනාව සමත කර්මස්ථානයේ කමඨහන වඩන්න කියලා මතක් කරන්නේ. දැන් එහෙම හිත සමතේකටපත් වෙලා තමයි සබ්බකාය පටිසංයේදී කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. පස්සම් බයං කාය සංකාරං කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔන්න දැන් සංසිඳිලා තියෙනවා දැන්. මේ සංසිඳුන අවස්ථාව ඔන්න දැන් හොඳට මානසික මට්ටම හොඳට පැහැදිලි වෙන අවස්ථාව. ඒ වෙලාවේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන් කරන සිදුවීමක් පෙන්නවා. ඒකෙදී අපි තවත් සමහර වෙලාවට අර්ථය ගන්නවා ආධ්‍යාත්මික කියලා කියන්නේ තමන්, බාහිර කියලා කියන්නේ තමන් නොවන බැහැර දේවල්. එහෙම නැත්නම් පුද්ගලයෝ හෝ වේවා බැහැර දේවල්. එතකොට තමන් ආධ්‍යාත්මිකයි, තමන් නොවන අනිත් සියලු දේ බාහිරයි. එතනදී දැන් ඕන තමන් හුස්ම ගන්න හෙළන කාරණාව පිළිබඳව දකින්කොට ඒක ආධ්‍යාත්මික වෙච්ච සිද්ධියක්. දැන් තමන් ආධ්‍යාත්මිකයි කියලා ගත්තාම ඔන්නේ හුස්ම රැල්ල ගැන ඉහළ පහළ යන මේ ආස්වාස ප්‍රස්වාසය ආධ්‍යාත්මික වෙන සිදුවීමක්. අපිට දකින්නට ලැබෙන බාහිර පිරිස පුද්ගල සත්තු පුද්ගල වශයෙන් ගත්තාම අපිට පේන මට්ටමේ ඉන්න සත්තු ගත්තාම මොකද ද්‍රව්‍ය කාරණා හුස්ම ගන්න නැහැ. ගෙවල් දොරවල් යාන වාහන වතුපිටියට කඩන් ආදී මේ බඩු මුට්ටු ආදී දේවල් හුස්ම ගන්නවා කියලා අපිට සඳහන් කරන්න බෑනේ. අවිඥානිකයිනේ, අචේතනිකයිනේ. එහෙනම් සත්ව කොට්ටාසය ගන්න වෙනවා. මේ සත්ව කොට්ටාසය හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා කියන එකක් පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. එහෙම අධ්‍යයනය කරන්න ගියපුවාම ප්‍රායෝගිකව මුණ පාන්න වෙන ගැටලුකාරී භාවයන් දකින්නට තිබෙනවා. සමහර වෙලාවට බැනුම් ගන්න සමහරලාට ගුටි කන්නත් වෙයි. තව කෙනෙකුගේ හුස්ම ගන්න එක දිහා බලන්න ගිහිල්ලා. නමුත් මේ කියන්නේ ආධ්‍යාත්මික බාහිර කියලා කියනකොට තමන් සහ තමන් නොවන තමන්ට බැහැර තියනවා කියන තැනකින් වෙන් කරන්නේ බොහොම රළු අර්ථයකින්. ඒ කියන්නේ ඕලාරික අර්ථයකින් බෙදන්නේ. මේක බෙදුවා කියලා මහා විශාල වැරද්දක් නෙමෙයි මේ කියන්නේ. නමුත් මේක මෙතනින් ඉවර නෑ. තව ආධ්‍යාත්මික පැත්ත කියලා කියපුවම ආධ්‍යාත්මික සිද්ධියක් වෙන්නවා. බාහිර ගත්තාම බාහිර සිදුවීමක් වෙන්නවා. හැබැයි මෙතන මේ ආධ්‍යාත්මික බාහිර කියලා කතා කරන කාරණේ ආනාපානේ හරහා යන සිද්ධියක් නෙමෙයි. ආනාපාන සති භාවනාවට විතරක් අයිති එකකුත් නෙමෙයි. අපි මින් ඉදිරියට බලමු එකින් එක මේ කමඨහන් වලදී එක එක කමඨහනක් ගත්තාම ඒ සියලුම කමඨහන් ටික ඉවර කරන්නේ ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා මෙන්න මේ කාරණා ටික කතා කරලම. ඒ කියන්නේ විදර්ශනා ටික කතා කරනවා. හැබැයි විදර්ශනාව හැමතැනකම කතා කරලා තියෙන මේ එකම ටික. එහෙනම් මේ හැම එකකටම පොදු වෙච්ච කාරණයක්. හැම කාරණාවකටම පොදු වෙච්ච සිද්ධියක් මිස ආනාපානයේ පිළිබඳව අජ්ජත් බහිද්ද බලන්න කියලා කියපු කාරණාවක් නෙවෙයි කියලා හම්බ වෙනවා. මොකද එහෙම නෙවෙයි කියලා මම ඔබට මතක් කරන්නේ ආනාපාන සති සූත්‍ර දේශනාවේදී අපිට මේ ආනාපානයේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරනවා. එතනදී ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොජ්ජංග ටික කොහොමද වැඩෙන්නේ කියලා, ඒ කියන්නේ සම්‍යක් ප්‍රධාන වීර්ය
මේවා වැඩෙන්නේ කොහොමද කියලා මැනවින් පැහැදිලි කරන දේශනාව. ඒ දේශනාවේ අපිට හම්බ වෙන්නේ නැහැ මේ හුස්ම රැල්ල පිළිබඳව ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් බලන්න කියලා. අපි ආධ්‍යාත්මික සහ බාහිර කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ටිකක් කතා කරලා බලමු. එතනදී ආධ්‍යාත්මික කියලා කියන්නේකේදී අපිට අජත්ත එහෙම නැතිනම් ආධ්‍යාත්මික ආයතන හයක් වෙන්නනවා. බාහිර කියලා කියපම බාහිර ආයතන හයක් වෙන්නනවා. අපේ ආධ්‍යාත්මික ආයතන ටික තමයි ඇහැ, කන, නහය, දිව, ශරීරය සහ මනස. ඇහැ, කන, නහය, දිව, ශරීරය සහ මනස කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන හය. එතකොට මේ ආධ්‍යාත්මික ආයතන හයට බැහැර ආයතන හයක් හම්බ වෙනවා. මේ බැහැර ආයතන ටික තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්ම කියලා කියන්නේ. රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, පොට්ටබ්බ ආයතනය, ධම්ම ආයතනය කියලා. චක්ඛ ආයතන, සෝත ආයතන, ඝාන ආයතනය, ජීව ආයතනය, කාය ආයතනය, මන ආයතනය. මේ විදිහට ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා, බාහිර ආයතන හයක් තියෙනවා. මේ දෙක වෙන් කරගන්න ඕනේ. ආධ්‍යාත්මික ආයතන ටිකයි බාහිර ආයතන ටිකයි වෙන් කරගන්නට ඕනේ. දැන් මේ අධ්‍යයනය කරමු. මොකද මේ මුළු කයේ ක්‍රියාකාරකම් සියල්ල තියෙන්නේ මේ ආයතන හය හරහා. එහෙමනම් මේ ආධ්‍යාත්මික කයේ සහ බාහිර කයේ ඔක අපි සාමාන්‍යයෙන් තව කතා කරනවා නාමකය සහ රූපකය කියලා. නමුත් මෙතනදී ඔබ රූපකය පිළිබඳවමයි මේ දකින්නට ඕන කාරණේ. මොකද නාම ධර්මයන් පිළිබඳව කතා කරන කාරණේ වේදනා, ඒ වගේම වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන ප්‍රස්සනා තුනෙන් කතා කරනවා. මෙතනදී පැහැදිලිවම අර්ථයන් ගන්නට ඕනේ මේ ඇහැ, කන, නහය, දිව, ශරීරය කියලා කියපුවහම අපි අද වර්තමානයේ ගණගෙන තියෙන, අපි වර්තමානයේ විද්‍යාවෙන් දැනගෙන තියෙන මේ ඇහැ, කන, නහය, දිව, ශරීරය දකින්න එපා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දේශනාවේදී සඳහන් කරනවා පැහැදිලිවම මේ ඇහැ කියලා කියන්නේ අනිදස්සන වෙච්ච සප්පටිග රූපයක්. එහෙම නැත්නම් අනිදස්සන සප්පටික ආයතනයක්. අනිදස්සනයි කියලා කියන්නේ කවදාකවත් නිදර්ශනයක් දෙන්න බෑ, උපමාවකින් කියන්න බෑ, ඒ වගේම දකින්න බෑ, දර්ශනය වෙන්නේ නෑ. ඇහැ කවදාකවත් දකින්න බෑ. මේක තමයි ඇහැ කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනිදස්සනයි. හැබැයි ස්පර්ශ වෙනවා. ඒකට කියනවා සප්පටිකයි කියලා. අනිදස්සන වූ සප්පටික ඇහැක් තමයි ආධ්‍යාත්මික ඇහැ කියලා කියන්නේ. ඊළඟට කන කියලා කියන්නේ අනිදස්සන සප්පටිකය. නහය, දිව, කය මේ ඔක්කොම අනිදස්සන සප්පටිකයි. ආධ්‍යාත්මික පැත්තේ මේ ආයතන අනිදස්සනයි, හැබැයි සප්පටිකයි. සප්පටික කියලා කියන්නේ ස්පර්ශ වෙනවා. බහැර ආයතන ගත්තාම වර්ණ රූප, එහෙම නැත්නම් ඇහැට පේන රූපය සනිදස්සන සප්පටිකයි. ඇහැට පේන රූපේ නිදර්ශනයක් කරන්න පුළුවන්, දර්ශනය වෙනවා, ඒ වගේම ස්පර්ශ වෙනවා. හැබැයි කනට ඇහෙන ශබ්දය අනිදස්සනයි, සප්පටිකයි. කවදාකවත් ශබ්දය දකින්න බෑ. මං එතනින් එහා අනිත් ආයතන ටිකත් ඒ විදිහමයි. ඇහැට පේන වර්ණ රූපේ විතරමයි සනිදස්සන සප්පටිකයි කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ දර්ශනීය වෙන නිදර්ශනයක් දෙන්න පුළුවන් සප්පටිකයි කියලා කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන්. දැන් එතකොට ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියලා මෙහෙම වෙන් කරන තැනේදී අපි මේ ආධ්‍යාත්මික සහ බාහිර කියන මේ දෙක නිවැරදිව හඳුනා ගන්නට ඕන. ඒ පිළිබඳ විමර්ශනයක් කරන්නට පෙර මේ දෙක වෙන් කරලා හොඳට හඳුනා ගන්න බවක් ඉන්නට ඕනේ. ඒ වෙන් කරලා හඳුනන එකට තමයි මේ ආජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති
බහිද්දාවා කායේ කායानुපස්සී ධර්මයේ ආධ්‍යාත්මික ටික වෙන මඳුනගත්තා බාහිර ටික වෙන මඳුනගත්තා ඊළඟට බලනවා ආජ්ජත්තං වා බහිද්දං වා කියන එක අජ්ජත්ත බහිද්දං වා කියලා එකට එකතු කරනවා මේ ආධ්‍යාත්මික බාහිර දෙකේ ගනුදෙනුවක් තියෙනවා ඒ ගනුදෙනුව එකට කැටි කරලා බලන්න මේ විදර්ශනා පැත්ත එතනදී මම ඔබට මෙහෙම තවදුරටත් පැහැදිලි වෙන්න ඕන නිසා දේශනාව මම ගොඩාක් කියන්නේ කරුණු ගොඩාක් මතක් කරන්නේ නැතුව මෙතන මේ කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. එතනදී අපිට අද වර්තමානයේ ගත්තහම ඇහැ පේනවනේ. ඇහැට පේනවනේ මේ මම කියන්නේ ඇහැ පේනවා. කන අපිට බලන්න පුළුවන්. නහය අපිට පෙන්වන්න පුළුවන් මේ තියෙන නහය කියලා. දිව කය දකින්න පුළුවන්. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගේපුවම අපිට ඇස් දෙක බලන්නත් පුළුවන්. කන් දෙකක් පේනවා. නහය දිව මේ ශරීරය දකින්න පුළුවන්කම තියෙනවා. අපි අද වර්තමානයේ හිතාගෙන ඉන්නේ ඇහැ කියලා කන කියලා නහය දිව ශරීරය කියලා මේ අපි කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා දැකපු ටික. හැබැයි මේ සියල්ලම ආධ්‍යාත්මික ආයතන නෙමෙයි. අපි මේ දැක්කේ බාහිර රූපයක්. ඇහැට පෙනිච්ච රූපයක් ඇතුලේයි අපි ඇහැ දැක්කේ. ඇහැට පෙනිච්ච රූපයක් ඇතුලේයි අපි කන දැක්කේ. ඇහැට පෙනිච්ච රූපයක් ඇතුලේයි අපි නහය දිව මේ ශරීරය කියන මේ ටික දැක්කේ. ඇහැට පෙනිච්ච රූපයකයි. එතකොට මේ ඇහැ කන නහය දිව ශරීරය කියලා අපි නම් කරලා තියෙන මේ ආයතන ටික ආධ්‍යාත්මිකයිද බාහිරයිද? අපි ටිකක් මේක කල්පනා කරලා බලන්න. ඇහැට පේන රූපේ බාහිරයිම නම්, ඒ කියන්නේ ඇහැට පෙනිච්ච යම් රූපයක් තියෙනවා නම් ඒ පේන වර්ණ රූපෙම නැතිනම් රූප සටහන බාහිරයි. අජ්ජත් බහිද්ද කියලා ආයතන බෙදනකොට ඇහැ ආධ්‍යාත්මිකයි, ඇහැට පෙනිච්ච රූප බාහිරයි. එහෙමනම් ඇහැට පෙනිච්ච රූප බාහිරයි නම් ඒ පේන රූප වලින් අපි ඇහැ මේකයි, කන මේකයි, නහය මේකයි, දිව මේකයි, කය මේකයි කියලා ඇහැට පෙනිච්ච රූප ටිකේ අපි ඇහැ කන නහය දිව ශරීරය දකින්නවනะ. ඒ දකින්න ඇහැ කන නහය දිව ශරීරය කියලා අපි නම් කරගත්ත සියල්ල බාහිරයි. ඒකක්වත් ආධ්‍යාත්මික ආයතන ටික දැක්කා නෙමෙයි. අද වර්තමානයේ අපි සම්මත කරගත්ත ඇහැ කියලා සම්මත කරගත් එකක් තමයි අද මේ අපි ඇහැ කියලා දකින්නේ. කන කියලා සම්මත කරගත් එකක් තමයි අපි මේ දකින්නේ. අපි මං ඔබට මේකට හොඳ උදාහරණයක් පෙන්වන්නම්. අපිට කනක් අඳින්න කියලා කිව්වා. අපි හිතමු දරුවෙකුට හරි වැඩිහිටියෙකුට හරි කනක් චිත්‍රයකට නගන්න කියලා කිව්ව චිත්‍රයක් අඳින්න කියලා කිව්වොත් අපි කන අඳිනවා. අපි කන කියලා අඳින්නේ කම්පෙත්ත අඳිනවා. විවහාර කරන භාෂාවෙන් ගත්තහම කම්පෙත්ත අඳිනවා. මේ හැඩය අඳිනවා. චිත්‍රයකට ලස්සනට අඳිනවා. අපි කියන ඕක තමයි කන කියලා. ඔබ නිකන් හිතන්න දැන් ඒක කන නම් ඒකට නම් සද්ද ඇහෙන්නේ ඒ හැඩය තියෙන කොටස අපේ ශරීරයෙන් කපලා අයින් කරන්නේ. ඒත් ඔබට සත්‍ය ඇහි. එහෙනම් මේ ඇදලා තියෙන්නේ කන නෙමෙයි. කන කියලා සම්මත කරපු එක. හැබැයි කනේ සත්‍ය ඇහෙන්නේ ඒ ඇතුලේ අවයව හැදිලා තියෙනවා ඒ කනේ ශ්‍රවණය කියන කාරණාව උකහා ගන්න පුළුවන් වෙන විදිහට. හැබැයි ඒද අද විද්‍යාත්මකව කතා කරන ඒ රූප සටහන් වලින් කතා කරන්නේ රූපයකටයි එකක් නෙමෙයි මේ කන කියලා කියන්නේ. කන ඒ කියන්නේ සෝත ආයතනය කියලා කියන්නේ ඒකට නෙමෙයි. එතන ක්‍රියාත්මක වෙන ක්‍රියාවටයි ආයතනය කියලා කියන්නේ. ඇහැ කියලා අද ඇහේ හරස්කඩක් කපලා මේ හරස්කඩේ කෑලි ටික නම් කරලා අද විද්‍යාවෙන් අපි ඉගෙන ගන්නවා මේක තමයි ඇහැ කියන්නේ කියලා. හැබැයි ඒ ඉගෙන ගන්න ඒ රූප සටහනේ තියෙන ඒ අන්තර්ගත වෙන කොටස් ටික ඔක්කොම භෞතික සිද්ධියක් මිස පෙනීම දෙනවා කියන ක්‍රියාවලිය පෙන්වන්න බෑ. එහෙනම් මේ
කියලා කියන්නේ පෙනීම ලබා දෙන ක්‍රියාවලියටයි. ඒ ක්‍රියාවලිය ධර්මානුකූල වෙච්ච ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය කවදාකවත් නිදර්ශනයකින් එහෙම නැතිනම් සනිදස්සන වෙන්නේ නැහැ. දකින්න බෑ. හැබැයි ඒක ක්‍රියාත්මක වෙලා ලැබෙනකොට ලැබෙන ඵලය අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ වර්ණ රූපයක් ඇහැට පෙනිලා ඒ ආයතන කෘත්‍ය කරලා හිතින් ඒක හිතනකොට ඔන්න හිතට හොඳට මේක පරිසරයේ ග්‍රහණය කරගන්න පුළුවන් මේ ඇස ඉදිරි පිටට රූපයක් ඇවිල්ලා නේද කියලා. හැබැයි කවදාක්වත් ඇහැක් අපි දැකලවත් නැහැ. ඇහැ දකින්නත් බෑ. අනාගතයේ යම් දවසකවත් අපිට මේ ඇහැ දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසායි අනිදස්සනයි කියලා කියන්නේ. කනත් එහෙමයි. නහයත් එහෙමයි. දිවත් එහෙමයි. කයත් එහෙමයි. නමුත් අද වර්තමාන අපි කොච්චර මුලා වෙලා වැරදි අර්ථයක් අරගෙන තියනවද කියන එක ඔබ තේරුම් ගන්න. අපි සම්මත කළා මෙන්න මේකට ඇහැ, මේකට කන, නහය, දිව, ශරීරය තමයි මේ තියෙන්නේ කියලා. හැබැයි මේ සියලු දේ අයිති වෙන්නේ ඇහැට පෙනිච්ච වර්ණ රූපෙටයි. ඇහැට පෙනිච්ච රූපයකට තමයි, ඒ රූපය තුළ තමයි අපි මේ සියලු දේ සම්මත කරගෙන තියෙන්නේ. ඒ නිසා බුදුදහමේ කතා කරන ඇහැ, කන, නහය, දිව, ශරීරය කියලා කියන්නේ ආධ්‍යාත්මික පැත්තේ තියෙන ආයතන ටික. එහෙමනම් දැන් ඔන්න ඔය නුවණ එනකම් අපිට මේක කාරණේ දෙකට වෙන් කරගන්න වෙනවා. ඔය මම කතා කළේ ආධ්‍යාත්මික බාහිර කියන කාරණාවට. ඉතින් ඔන්න ඔය වගේ තව මේකේ ගැඹුරක් එහෙමම තියෙයි. මම ඔබට අර මතක් කරන්න ඕනකම තිබුණේ ආධ්‍යාත්මික බාහිර කියලා වෙන් කරනකොට මෙන්න මෙහෙම ධර්මතාවය කිනුයි තියෙන්නේ කියන එක පැහැදිලි කරන්න. අපි මේක ඉදිරියට ඉදිරි වැඩසටහන් වලදී පැහැදිලි කරලා දෙනවා දීර්ඝව. නමුත් අදට මට මතක් කරන්න ඕනකම තියෙන්නේ ආධ්‍යාත්මික සහ බාහිර කියලා කියන්නේ මෙන්න මේ වගේ තැනකින් මිනුම් දණ්ඩක් තියාගන්න ඕන කාරණයක්. තමන් ආධ්‍යාත්මිකයි, තමන්ට තියෙන බහැර තියෙන දේ බාහිරයි කියලා කිව්වට ඕලාරික වශයෙන් වැරදි නැහැ. ඒ කියන්නේ රළු මට්ටමින් වැරදි නැහැ. මොකද ආධ්‍යාත්මික පැත්තෙන් ඇහැ කරන හැය දිව ශරීරයේ තියෙන තමන් කියලා කියන මේ ටිකට ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට ගන්ධය, දිවට රස, කයට ස්පර්ශ කියලා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන බහැර ටික තමන්ටයි නැති තමන්ගෙන් බහැර ටිකක්. ඒ බහැර ටිකේ ඉන්න සත්වයේ පුද්ගලයෝ ටික ගැන තමයි අපි මේ බාහිරව බලන්න ඕනේ කියලා කිව්වට ඒක වැරදි නැහැ. හැබැයි ඒක එතනින් ඉවර නැහැ. ඒක තවත් සියුම් වෙන්නට ඕන. ඉතින් ඒ නිසා ආධ්‍යාත්මික බාහිර කියන මෙන්න මේ අර්ථය මෙතනින් ගත්තොත් ඔබට තේරෙයි මේ කතා කරන්නේ හුස්ම රැල්ලක් ඇතුල් වෙච්ච කාරණේ ආධ්‍යාත්මිකයි, හුස්ම රැල්ල පිට වුණ කාරණේ බාහිරයි කියලා කතා කරන එකක් පිළිබඳව අර්ථයක් පෙන්වන්න නෙමෙයි කියන එක. ඒ විතරක් නෙමෙයි මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන් කරගත්තාම තමයි අපිට මේ ලෝකයේ තියෙන ගනුදෙනුව වෙන් කරගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේක හොඳට තේරෙන තැනකට මම ඔබව ගේනම් ඔබට මතක ඇති සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව මම මතක් කළා. එතනදී සතිපට්ඨානය පිළිබඳව මතක් කරනකොට මේ සති නිමිත්තෙන් කරන එහෙම නැතිනම් සිහිය පිහිටුවා ගැනීමේදී වෙන ආනිසංසය එහෙම නැතිනම් ප්‍රයෝජනෙ මම මතක් කළා. ඇතුළට නැඹුරු වෙච්ච බවක්, ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙච්ච බවක් තමයි සිහිය පිහිටවුවම තියෙන්නේ. ඒ කියන්නේ සිහියෙන් ඉන්න කෙනා, වර්තමාන සිහියෙන් ඉන්න කෙනා මේ ආයතන වලින් එළියට බහින්නේ නැහැ. ආයතන වලින් එළියට බහින්නේ නැතුව ඇතුළට වෙලා ඉන්න පුළුවන්කම හැදෙනවා, හදා ගන්නවා මේ සති නිමිත්තක පිහිටලා සිහිය පිහිටවා ගත්තාම වෙන්නේ. එනිසා සිහිය කියලා කියන්නේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු කරලා තබන උපක්‍රමශීලී භාවය. සිහියෙන් ඉන්නකොට මෙහෙම ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා ඊට පස්සේ නුවණට පුළුවන්කම තියෙනවා මේ කාරණේ හොඳට එන අරමුණු ගැන, එහෙම නැතිනම් මේ රූපය ගැන, වේදනාව ගැන, සංඥා සංකාරයේ විඥානීය ගැන කියන මේ එහෙම නැතිනම් නාම රූප දෙක පිළිබඳව හොඳට විමසලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වුණාම තමයි සිහියක පිහිටපු කෙනෙකුට තමයි තවදුරටත් තියෙන විතරක සංසිඳව ගැන නීවරණ දුරු කරන්න ආනාපාන සති සමතකමටහන වඩනවා,
ආනාපාන සති සමත කමඨහන වඩනකොට නීවරණ ටික යට යනවා එහෙම නැතිනම් නීවරණ වල හයිය අඩු වෙනවා එතකොට හිතට ඔන්න දැන් පුළුවන්කම තියෙනවා නුවණ මෙහෙवला කටයුතු කරන්න නුවණ මෙහෙवला කටයුතු කරනකොට ඔන්න පුළුවන්කම තියෙනවා මේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා තියෙන නිසා මේ කෙනාට ඉස්සල්ලාම ආධ්‍යාත්මික පැත්ත ප්‍රකට වෙනවා ඊට පස්සේ බාහිර ආධ්‍යාත්මික බාහිර දෙකේ ගනුදෙනුව හොඳට බලාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා එහෙම බලනකොට එහෙම විමසනකොට නුවණකින් මේ විමසන්නේ මේ විදර්ශනා ඥාන දර්ශනය. එතනදී මේ විදර්ශනා නුවණින් විමසනකොට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් කියලා අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්ම කියන විපල් කියන්නේ සතර විපල්ලාසයන් දුරු වීම පිණිස බලන්න පුළුවන් නුවණින් විමසලා. සතර විපල්ලාස කියලා කියන්නේ නিত্য සුඛ සුභ ආත්ම. නিত্য සුඛ සුභ ආත්ම කියන ධර්මතා හතර තමයි අපේ තියෙන විපල්ලාස හතර. මේ විපල්ලාස කියලා කියන්නේ අපි රැවටිලා ඉන්න කාරණා. එහෙම නැත්නම් කෙලෙස් වලින් නිර්මාණය වෙච්ච කාරණා ටික. ඇත්ත නෙවෙයි මේ. එහෙමනම් මේ දුරු වීම පිණිස සතර විපල්ලාසයන් දුරු වීම පිණිස අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. දුක් වශයෙන් බලන්න පුළුවන්. අසුභ වශයෙන් බලන්න පුළුවන්. අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්ම කියන ධර්මතාවලට යටත්ව බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ බලන එක තමයි විදර්ශනා ඥාන දර්ශනයෙන් කරන්නේ. එතකොට මේ ඒ බලන්න තමයි දෙපැත්තකට වෙන් කරනවා. ආධ්‍යාත්මික පැත්ත සහ බාහිර පැත්ත කියලා. එතකොට මෙහෙම ආධ්‍යාත්මික බාහිර වෙන් කරලා එහෙම විමසනකොට හොඳට නුවණ වැඩෙනවා. මොකද මේ ධර්මතා දෙක හොඳට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ආධ්‍යාත්මිකයේ තියෙන දේවල් බැහැර බාහිරයට පතිත කරලා බාහිරය තුල දකින්න ගියොත් අපිට මේ ආධ්‍යාත්මික බාහිර දෙකම වෙන් කරගන්න බැරුව යනවා. මම මේ පිළිබඳව ඔබට පොඩි උදාහරණයක් කියන්නම්. උදාහරණය තමයි ගෞරවනීය අපේ මාකටල සුදස්සන ස්වාමීන් වහන්සේ නිතර මතක් කළ උදාහරණයක් තමයි ওই චිත්‍රපටි ශාලාවක වෙන සිදුවීම. චිත්‍රපටි ශාලාවක වෙන සිද්ධිය තමයි සුදු පාට තිරයකට ප්‍රොජෙක්ටර් එකකින් එහෙම නැත්නම් ලයිට් එළියක් ප්‍රොජෙක්ටර් එකකින් එන ලයිට් එළිය පින්තූර රාමු හරහා ගිහිල්ලා ඒ සටහන අරගෙන ගිහිල්ලා පතිත වෙනවා අර තිරේට. තිරේට පතිත වුණාම දැන් හිස්ව තිබුණ තිරේ සුදු පාට හිස්ව තිබුණ තිරේට අර ගෙනල්ලා පතිතක රූපයක වැටුණාම දැන් තිරේ මේ ඡායාවයි දෙක වෙන් කරන්න බැරුව යනවා. ඡායාව ගලවලා අයින් කරන්න බෑ තිරේ ඉතුරු වෙද්දී. තිරේ ගලවලා අයින් කරන්න බෑ ඡායාව එතන ඉතුරු කළා. මොකද මේ දෙකම මේ එකමත පතිත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් තිරේ ගලවලා අයින් කරොත් ඡායාව පේන්නේ නැති වෙයි. ඡායාව ගලවලා අයින් කරන්න බෑ තිරේට පතිත වෙලා තියෙන වෙලා. එහෙමනම් මේ තිරේ සහ ඡායාව දෙකක් කියලා හඳුනා ගන්න මොකද කරන්න වෙන්නේ? මේ ඉස්සල්ලාම මේ තිරේට ඡායාව පතිත වෙන එක නතර කරන්න වෙනවා. ඒ නිසා ප්‍රොජෙක්ටර් එක පැත්තෙන් මේ පතිත කරන්න තියෙන කාරණේ අයින් කරන්න වෙනවා. ඒ අයින් කරලා ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රොජෙක්ටර් එක ඇතුලේ වෙන ක්‍රියාකාරකම තිරේ කියලා කියන්නේ බහැර තියෙන දේ තිරේ ස්වභාවය වෙනම හඳුනා ගන්නවා ප්‍රොජෙක්ටර් එකේ ස්වභාවය වෙනම හඳුනා ගන්නවා. මේ දෙකේකට පතිත වෙලා තියෙන තාක්කල් අපිට මේ දෙකේ ක්‍රියාකාරකම වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පැහැදිලිව නිරවුල්ව කර ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද මේක දෙකම එකක් වෙලා තියෙන නිසා. අද අපිට ආධ්‍යාත්මිකයේ තියෙන සිද්ධියයි බාහිරයේ තියෙන සිද්ධියයි දෙක එකට ගැට ගහලා මේ දෙක එකක්ම වෙලා එකමත එක පතිත වෙච්ච දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඉස්සල්ලාම කරන්න වෙනවා මේ ආධ්‍යාත්මික බාහිර දෙක වෙන් කරන්න. ඒ නිසා තමයි කමඨහනේ අපිට මුලින්ම විදර්ශනා පැත්තට යනකොට මේ ආධ්‍යාත්මික සහ බාහිර දෙක වෙන් කරගන්න කියලා පැහැදිලි කරන්නේ. ඊට පස්සේ පෙන්නනවා අපිට ඒ ටික අපි පැහැදිලි කරන්න ඊළඟ ඉදිරි වැඩසටහන් වලදී. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා මේ ඇති වෙන හැටි, හේතු නිසා හට ගන්න හැටි, හේතු නැති වෙනකොට නැති වෙන හැටි කියලා මේ ධර්මතා දකින්න හැටි පැහැදිලි කරනවා. එතනදී
මේ විදිහට මේ ආනාපාන සති සමත කමඨහන හරහා විතර්ක සංසිඳවලා නීවරණ ටික අඩු වුණාම ආධ්‍යාත්මික වශයෙන් සහ බාහිර වශයෙන් කියලා මේ ආයතන වෙන් කර ගැනීම තමයි මූලිකව කළ යුතු වෙන්නේ. ඉතින් ඒ නිසා අද ඔබට මම පැහැදිලි කරන්නම් මතක් කරන්නම් අපේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කර ගන්න ඕන කාරණේ මොකක්ද කියලා. අපි සති නිමිත්තේ හොඳට පුරුදු කරලා හුස්ම රැල්ල පිළිබඳව හොඳට දැනුම් සහිත බවකින් ඉන්නකොට අපේ හිතේ ඇතුලේ කතා කරන බවක් තියෙනවා විතර්ක ටිකක්. හිතේ නොයේකුත් අරමුණු වලට පණින බවක් තියෙනවා. හිත ඇතුලේ නිකන් තව කෙනෙක් ඉන්නවා වගේ කතා කරන බවක් දැනෙනවා. ඒ කියන්නේ නොයේකුත් දේවල් හිත ඇතුලේ වෙනවා. නොයේකුත් කාරණා ටිකක් එහෙට මෙහෙට අරමුණු වලට පණිනවා. ඔන්න ඔය මට්ටම සංසිඳෙන්නට ඕනේ. ඔය මට්ටම යට වෙන්නට ඕනේ. ඔය නීවරණ ස්වභාවය. හිතේ නොයේකුත් අරමුණු වලට යනවා කියලා කියන්නේ හිත උද්දච්ච කුච්චේට පත් වෙනවා. සමහර වෙලාවට විතරක ගොඩනැගෙනවා නොයේකුත්. සැක සංකා ඇති වෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා නොයේකුත් විතරක ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙන විතරක විචිකිච්ඡා මට්ටමේ විතරක. සැක සහිත මට්ටමේ විතරක. එහෙම නැතිනම් සමහර වෙලාවට කාම විතරක එනවා. එහෙම නැතිනම් ව්‍යාපාද විතරක එනවා. ඒ කියන්නේ තරහව, එහෙම නැතිනම් ලෝභකම, රාගය මුල් කරගත්ත විතරක එනවා. මේ ඔක්කොම නීවරණවල ස්වභාව ලක්ෂණ. එහෙම නැතිනම් හිතේ කම්මැලිකම, එහෙම නැතිනම් මැලිකමක් ඇති වෙනවා. මිද ගතියක් එනවා. එහෙම නැතිනම් කයේ අපහසු, කයේ මැලිකමක් එනවා. කරගෙන යනකොට කය හරීම දරතයි, හරි කය හරීම නිකන් කම්මැලිකමකින් යුක්තයි. මේ තීන මිත්‍ය ස්වභාවය. ඒ නිසා අපි මේ නීවරණ ටික හොඳට යටපත් වෙනකන්, නීවරණවල තියෙන හයිය අඩු වෙනකන් සමත කමටහන සිද්ධ කර යුතු වෙනවා. එහෙම කරගෙන යනකොට හිත හොඳට නැගිටලා, එහෙම නැතිනම් හිතේ තියෙන ප්‍රබාසව, එහෙම නැතිනම් ස්වභාවයෙන්ම හිත හරි ශක්ති සම්පන්නව නැගිටිනවා. ඒ කියන්නේ හරි සතුටකුත් එක්ක හිත ශක්තිමත්ව දකින්න ලැබෙනවා. ඒ වෙලාවේදී ඔන්න අපිට පුළුවන්කම තියෙනවා මේ ආධ්‍යාත්මික බාහිර වෙන් කරගන්න. එහෙම නැතිනම් මම ඔබට ඒ කියන මට්ටමට එන්න පෙරාතුව ඔබට සමතේ තුල තවදුරටත් කටයුතු කරන්නට වෙනවා ඇති. මොකද සමතේ ටික කාලයක් වඩන්න වෙනවා අපිට. නීවරණවල තියෙන හයිය අඩු කරගන්න. ඒක නැවත නැවත කරන්න වෙන නිසා භාවනා කරන වෙලාවේදී සති නිමිත්තේ ඉඳගෙන සමත කමඨහනට ආනාපාන සති කමඨහන කරන්න. ඊළඟට ඔබට හැකිනම් මේ කිව්ව විදිහට ආධ්‍යාත්මික බාහිර වශයෙන් වෙන් කරලා බලන්න. අමුතුවෙන් ගොඩාක් දේවල් කරන්න නෙමෙයි තියෙන්නේ. ඇහැ කියන එක ආධ්‍යාත්මික, කියන්නේ පෙනීම කියන සිද්ධිය ආධ්‍යාත්මික පැත්තෙන් වෙච්ච සිද්ධිය, පෙනුන දේ බාහිර දෙයක් කියලා මේ දෙපැත්තට මේක වෙන් කරගන්නට ඕන. ඒ නිසා මම ඔබට ක්‍රියාකාරකමක් ලබා දෙන්නම් ප්‍රායෝගික ජීවිතයේදී කරන්න. අපිට නොයෙකුත් වැඩ කටයුතු කරන ගමන් මේක කරන්න පුළුවන්. ඒක ටිකක් හුරු වුණාම පහදලිව කරන්න පුළුවන්. ඇහැට යමක් පෙනිලා හිතක් පහළ වෙනකොට අපිට සිහි කරන්න විතරයි අවශ්‍ය වෙන්නේ, පොඩි සිහි කිරීමක් කළ දෙන්නට ඕනේ. ඇහැට මෙහෙම රූපයක් පෙනුනට, කියන්නේ ඇහැට රූපයක් පෙනුනට ඒ රූපේ මොකක්ද කියලා හිතට නිහිතුනේ කියලා මෙන්න මේ දෙපැත්තට වෙන් කරලා පෙන්නන්න. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට ඇස් ඉදිරිපිටට එන රූපයක් අරඹය අපි ගහ කියලා හිතුවා කියන්නු. ඒ වෙලාවේදී ඇස් ඉදිරිපිටට එන රූපයක් අරඹය අපි ගහ කියලා හිතනකොට වෙලා තියෙනවා මේ ක්‍රියාවලිය තුළම ඇස් ඉදිරිපිටට ආවේ රූපයක්. එහෙනම් මේ ඇස් ඉදිරිපිටට ආපු මේ රූපේට ගහ කියලා හිතපු එක හිතේ වෙච්ච සිදුවීමක්. එහෙනම් ඇස් ඉදිරිපිටට රූපයක් එනකොට ගහක් කියලා හිතලා තියෙන හිතේ. ඒ සටහනට තමයි අපි ගහ කියලා හිතලා තියෙන්නේ කියලා මේක දෙපැත්තට වෙන් කරන්නේ. ඇස් ඉදිරිපිටට ආපු රූපේ තමයි බාහිරේ. බාහිර රූපේ මේ. ඒකට අනුව හිතපු එක තමයි, දැනගත්ත හඳුනගත් එක තමයි ආධ්‍යාත්මික පැත්තේ. මේක සරල අදහසක් මම මේ කියන්නේ. නමුත් ඕක ගැඹුරු තැනකට අරන් යන්න පුළුවන්, නුවණකට ගේන්න පුළුවන් කාරණයක් නිසායි මම ඔබට මතක් කරන්නේ. ඒ නිසා අපි ඇස් ඉදිරිපිටට කවුරු හරි කෙනෙක් හම්බ වුණත් ඒ රූපේ දැක්ක ගමන් මේ ඇස් ඉදිරිපිටට, ඒ කියන්නේ ඇහැට පෙනිච්ච රූපේ මෙහෙම මේ අම්මා කියලා හිතරනේ හිතුනේ.
මේ තාත්තා කියන හිතරණ හිතුනේ. ඒක වැරදි කියන එක නෙමෙයි මේ කියන්නේ, මේ වෙන ක්‍රමයේ මේ කියන්නේ. එහෙම නැත්නම් අම්මා කියලා හිතන්න එපා, තාත්තා කියලා හිතන්න එපා, ගහ කියලා හිතන්න එපා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. අපිට පෙන්වන්න ඕනේ ඇස් ඉදිරි පිටට ආපු රූපෙට මේ මේ විදිහට හිතුවේ අපේ හිතෙන් නේද කියලා. ඒ කියන්නේ මනස පැත්තෙන් නේද කියන එක මේක නිතර භාවිතා කරන්න ඔබ වැඩ කටයුතු කරන ගමන්, නොයෙකුත් කටයුතු කරන ගමන් මේක පහසුවෙන් කරගන්න පුළුවන් තරමට පත් කරගන්න මේක ඉදිරියේදී අපිට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. මේ කමටහණ ඉතුරු කටයුතු ටික කතා කරනකොට ඒ නිසා ඔබ භාවනා කරන වෙලාවෙදී වාඩි වෙලා බොහොම විවේකයෙන් භාවනා කරන වෙලාවට සති නිමිත්තක පිහිටලා හොඳට ආනාපාන සති භාවනාව වඩන්න. ඊට පස්සේ තමන්ට නීවරණ ටික අඩු වෙනවා කියලා තේරෙනවා නම් ඒ කෙනෙකුට මේ විදර්ශනා පැත්තේ ආධ්‍යාත්මික බාහිර පැත්තට වෙන් කළා බලන්න පුළුවන්. මම මේක තව දුරටත් ඉදිරියේදී විස්තර කරනවා. තව වැඩසටහන් කීපයක් සමහරලාට කරන්න වෙයි ආධ්‍යාත්මික බාහිර ගැන. එච්චරකට ගැඹුරු අර්ථයක් තියෙනවා මේකේ. ඒ නිසා අපි එහෙම කතා කරමු. එහෙම නැතිනම් ඔබට ප්‍රායෝගික ජීවිතයේ වැඩ කටයුතු කරන ගමන් ඇස් ඉදිරි පිටට එන කාරණාවේදී ඇස් ඉදිරි පිටට ආපු රූපය මේ රූපේ කියලා දකින්න, ඒ රූපේ නම් කරන්නේ මේ පොත, මේ ගෙදර, එහෙම නැතිනම් මේ වාහනේ, මේ ෆෝන් එක, එහෙම නැතිනම් මේ මොනවා හරි යම් කෙනෙක්, මේ දරුවා, මේ අම්මා, මේ තාත්තා, එහෙම නැතිනම් මේ නෝනා, මේ මහත්තයා කියලා මේ හිතනවා තියෙන මානසික පැත්තේ. හැබැයි ඇහැට පෙනිච්ච රූපෙට හිතපු බව මානසිකයි. අපි ඒක නිකන් තවත් තේරෙන්න ඔබට නිකන් අදහසක් මම කියන්නම්. ඇහැට අපිට රූපයක් පේනකොට ඒ රූපෙට අපි අම්මා කියලා හිතනවා. ඒ ඉන්න අම්මා තව කෙනෙකුට රූපේ පේනවා නේ රූපෙම. හැබැයි ඒ රූපේ තව කෙනෙකුට පේනකොට ඒ කෙනාට අම්මා කියලා හිතෙන්නත් පුළුවන් ඒ දරුවෙක් නම්. හැබැයි ඒ රූපේ තව කෙනෙකුට ආච්චි අම්මා කියලා පේන්න පුළුවන්. ඒ කියන්නේ අපේ දරුවන්ගේ දරුවන්ට ඒ රූපේ පේන්නේ ආච්චි අම්මා විදිහට. එතකොට දැන් එතන ආච්චි අම්මා හිටියනම් අපිටත් ආච්චි අම්මා පේනෙන්නට ඕනේ. හැබැයි එතන ආච්චි අම්මා හිටියේ ඒ ළමයාගේ මානසික මට්ටමේ අඳුනගත්තේ ආච්චි අම්මා කියලා. අපේ මට්ටමින් අපි මානසික මට්ටමින් අඳුරන්නේ ඒ රූපේ අම්මා කියලා. එහෙනම් එතන අම්මද ආච්චි අම්මද හිටියේ කියන එක අපේ මානසික මට්ටමින් අඳුනා ගැනීම තුළමයි ඒක අන්තර්ගත වෙලා තියෙන්නේ. එතන අම්මෙක් නැහැ, ආච්චි අම්ම කෙනෙක් නැහැ කියන එක නෙමෙයි මේ බලන්නේ කියන්නේ. එතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, කෙනෙක් නැහැ කියලා බලන එක බලන්න ගියොත් වෙන්නේ අපි දන්නේම නැති අපි උච්ඡේදවාදයට වැටෙනවා. උච්ඡේදවාදී භාවයට වැටෙන්න අවශ්‍ය නැහැ භාවනා කරන්න ගිහිල්ලා. මොකද නැ 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 කියන තැනකට එහෙම නැතිනම් මුකුත්ම නැහැ, හිස් බවයි කියන කිසිවක් නැහැ කියන තැනකට නැත කියන අන්තයට ඇසුරු කරන්න මේ බෞද්ධ භාවනා ක්‍රමයේදී තුල අපිට ගන්නන්නේ නැහැ. ඒ නිසා තමයි සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා කියලා කතා කරන්නේ. මම ඒක ඉදිරියේදී ඉදිරි කාරණාවේදී අපි කතා කරනවා. අදට ඔබට මතක් කරන්න තියෙන්නේ මෙන්න මේ ඇහැට පේන රූපයක් අරඹය. ඒ පේන රූපෙට හිතින් නේද මෙහෙම නමක් දාලා තියෙන්නේ, මෙහෙම දෙයක් හිතලා තියෙන්නේ කියලා මේ දෙක වෙන් කළ චුට්ටක් අපි එහෙම වෙන් කරගන්න උත්සාහවත් වෙමු. මේක මේ ආධ්‍යාත්මික බාහිර වෙන් කරගන්න ලොකු උපකාරයක් වෙනවා. අපි ටික ටික පියවරෙන් පියවර මේ වැඩේ ඉදිරියට කරමු, පුරුදු පුහුණු කරමු. ඒ නිසා ප්‍රායෝගිකව ඔබට ඔන්න මේ කටයුත්ත අභ්‍යාසයක් විදිහට කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගැටලු ඇති වුණොත් ඒ අතරේ මම හිතන්නේ මේ කටයුතු ටිකට ප්‍රසන්ත මහත්තයා සම්බන්ධ කරන කටයුතු කරාවි. ඒවට අවශ්‍ය කරන තොරතුරු අපි ඉදිරිපත් කරන්නම්. ඒ පොතපතෙන් අවශ්‍ය කරන මූලාශ්‍ර ටික ඔබට හොයලා දෙන්නම්. ඒ නිසා දැනට ওই ටික මතක් කරමින් අදට සාකච්ඡාව ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙච්ච දහම් පණිවිඩය මෙතකින් සමාප්ත කරනවා. මේ ඇයට අහලා දැනගත යුතු මේ කතා කරපු කාරණාවට සම්බන්ධ යම් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ගස කියලා අපි කලින් දැනගෙන සිටි නිසා නේ ස්වාමීන් වහන්සේ අපි එහෙන් දැක්කහම එක ගස කියලා අපිට හැඟීමක් ආවේ. එතකොට ගස කියලා එක අපි දැනගෙන හිටියේ නැත්නම් අපිට එතනදී ඇති වෙන හිතට එන්නේ මොකද්ද කියන එකයි. එතන අපි දැන කලින් දැනගෙන හිටින්නයි අපිට ඒක ගස කියලා හිතට ආවේ. නමුත් අපි ඒක ගස කියලා දැනගෙන නොහිටියනම් ඒක අපි හිතට අපි කොයි වගේද එතකොට වැටෙන්නේ.
හිතට එන්නේ ස්වාමීන් වහන්සේ ඒකට උදාහරණයක් මං කියන්නම් හි ස්වාමීන් වහන්සේ ඔබ ඔබ ඔබතුමියට ලිලි ලිලිපුට් හම්බෙලා ලිලිපුට් දැකලා තියෙනවද ලිලි ලිලිපුට් දැකලා තියෙනවද නෑ ස්වාමීන් වහන්සේ නෑ හිතා හිතා ගන්නවත් බෑ නේද බෑ ලිලිපුට් කියලා එහෙම පළතුරක් නෑ මම නිකන් අර කියන්න ඕන හින්දා උදාහරණයකට කිව්වේ මොකද දන්නේ එකක් කියන්න බෑ හිතට ආපු එකක් මම මේ කිව්වේ ඒ කියන්නේ උදාහරණයකට කියනකොට නැත්තම් දන්නේ එකක්ම කියපු ගමන් ඒක දන්නේ හින්දා ඒක යට ගහ ගන්න ඕනනේ ඒ නිසා හැබැයි දැන් ඔන්න කෝල් ගෙඩියක් කිව්ව ගම ඔව් එහෙම නැත්නම් ඇපල් ගෙඩියක් කිව්ව ගම ටක් ගාලා හිතට ඒ සටහන එනවනේ ඒ කියන්නේ ඒ රූප සටහනට අපේ හිතින් හදලා සකස් කරපු දේ මේ දෙක එකට ගැට ගහපු නිසායි නම මතක් කරනකොට රූපේ මතක් කරන්නත් පුළුවන් රූපේ දකින්නකොට නම මතක් කරන්නත් පුළුවන් රූපේ දකින්නකොට නමක් මතක් කරන්න නැතිනම් අපි ඒකට නමක් දාගන්නවා ටක් ගාලා මෙන්න මෙහෙම එකක් නම් මම දැක්ක එකට මොකද්ද කියන්නේ කියන්න දන්නේ නැහැ හැබැයි ඒක අපේ හිතේ එහෙම සටහනක් ඉතුරු කරගන්නවා නමක් නැති සටහනක් විදියට ඊට පස්සේ කවදා හරි දවසක එක කාගෙන් හරි අහලා දැනගත්තාම අන්නේ අහලා දැනගන්න වෙලාවේ අර සටහනත් එක්ක ආයි මේක අලුත් කරනවා ආයිදා දැක්කෙ මෙහෙනම් මේකක් තමයි නේද එදා දැකලා තියෙන්නේ නම් ගහ කියලා ඔන්න දැන් අලුතෙන් තමයි අර රූපෙත් එක්ක මේ හිතේ හදපු සටහන එකතු කරන්නේ පැහැදිලි නේද එහේ ස්වාමීන් වහන්සේ එහේ අර අර මේ අර ස්වාමීන් වහන්සේ කියවනේ අර අම්මා කියලා කෙනෙකුට තා එහෙම කෙනා වෙනස් විදිහට පේනවා කියලා ඒ කියන්නේ යා ඒ එයාට වයස අනුව එක එක්කෙනා ඒ එකම රූපෙට නම දාලා තිනවා එක එක නමක් නේ ස්වාමීන් දැන් දැන් මෙහෙම ගන්න ඔබතුමිය ගැනම මම ගන්නම් උදාහරණයකට ඔබතුමිය අද අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවද අම්මා තාත්තා නැහැ ස්වාමීන් වහන්සේ අපි හිතමුකෝ මේ වෙනකොට හිටියා කියලා උදාහරණයකට එහේ ඒ හිතියා නම් ඔබතුමිය දිහා දකින්නේ දරුව දුව කියන අදහසින් නේ අම්මට තාත්තට පේන්නේ. එහේ. එතකොට දැන් ওই රූපේ ඉන්නේ දුවක් උන්න. එතකොට ඔබතුමියට මහත්යද මහත්යට පේන්නේ දුව කියලා නෙමෙයි. එහේ. විරිත විදිහට පේන්නේ. ඒ කියන්නේ එකම ඔය රූපෙම වයසට යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔය රූපෙම පේන්නේ මහත්යට මේ මොහොතේ නෝන විදිහට. ඔය රූපෙම මේ මොහොතේ දරුවන්ට පේන්නේ අම්මා විදිහට. අම්මා හරිද ඔය රූපෙම අක්ක කෙනෙක් ඉන්නවා නම් එයාට පේන්නේ නංගි විදිහට නංගි කෙනෙක් ඉන්නවා නම් එයාට පේන්නේ අක්කා විදිහට පෙනේ නංගි විදිහට පෙනේ නෑනා විදිහට පෙනේ ලොකු අම්මා විදිහට පෙනේ පුංචි අම්මා විදිහට පෙනේ නේද එක එක්කෙනාට පේන්නේ එකම රූපෙ පෙන්ලා තියෙන එක එක විදිහට ඒ කියන්නේ කෙනා කෙනා ඔය රූපෙත් එක්ක හිතේ හදපු විදිහ නේද එයාට පේන්නේ එක්කෙනෙක් හදාගන්න ඔය රූපේ අම්මා කියලා. එතකොට එයාට අම්මා කියන හැඟීම, සෙනෙහස, ආදරය, ගෞරවය, කරුණාව කියන තොරතුරු ටිකත් එක තමයි ඔය රූපෙත් එක ගනුදෙනු කරන්නේ. ඕක තමයි ලෝකේ ඇත්ත. ඕක නෑ කියලා නෙමෙයි කියන්නේ. ඕක කරන්න එපා කියලාත් නෙමෙයි කියන්නේ. ඕක තමයි ලෝකේ පවතින ඇත්ත. හැබැයි ඕක ඇත්තයි කියලා අඳුනගන්න අපි දෙපැත්තට වෙන් කරලා බලන්න ඉපේ. පැහැදිලිද මං කියන කාරණේ? දැන් අපි හිතමුකෝ ඔබතුමියට යම් වෙලාවක අපි හිතමුකෝ නම් මොකක් හරි අසනීපයක් හැදුණා කියනකොට අසනීපයක් හැදුණ වෙලාවට ඔන්න අම්මටයි තාත්තටයි දුක එන්නේ දුව අසනීපුණා කියලා දැන්. ඕන එතකොට මේගොල්ලෝ දුක ඇවිල්ලා තියෙන්නේ හදාගත්ත විදියට. මහත්යට දුක එන්නේ නෝන අසනීපුණා කියලා. එයා දුක හදාගත්ත විදිය, එයා හදාගත්ත විදියට එයාට දුක ඇවිල්ලා තියෙන්නේ. දරුවන්ට දුක එනවා නේ අම්මා අසනීප වෙලානේ කියලා. එතකොට දරුවන්ට දුක ඇවිල්ලා තියෙන්නේ එයා හදාගත්ත විදියට. සේ කියන්නේ එකම එක්කෙනාට නම් ගොඩකින් පාවිච්චි කරන්න පුළුවන් එක එක අවස්ථාව පුළුවන් වෙලා තියෙන්නේ කෙනා හදාගත්ත විදිහටයි කෙනාගේ ලෝකේ තියෙන්නේ කෙනාගේ ලෝකේ විදිහට එතකොට බාහිර ලෝකේ ආධ්‍යාත්මික ලෝකේ දෙකම එකක් නෙවෙයිනේ දෙකක්නේ
දැන් බාහිරින් ওই රූපෙ පේන්නේ හැබැයි ආධ්‍යාත්මික පැත්තෙන් එකනට එක එකනට එක එක විදිහට හදාගෙන තියෙනවා එතකොට අපි මේ දෙක වෙන් කරගත්තේ නැත්නම් අපි රැවටෙනවා ආධ්‍යාත්මිකව හදපු දේ බාහිර තිබිච්ච එකක්මයි කියන තැනකින් මේ දෙකකට ගැට ගහගත්තාම ආයෙ ලියා ගන්න බැරි තරමට අපි සසරට සමා ලෝකෙට ගැට ගහනවා පැහැදිලි නේද කාරණා? එහේ ස්වාමීන් පැහැදිලි. නෑ බොහොම හොඳයි මේ ප්‍රශ්නේ ඇත්තටම යොමු කරපු එක. පින්සිද වේවා ස්වාමීන් වහන්සේ. සේවන් සරණයි. හොඳයි තිරසත්. පැතරුවන් සරණයි. දැන් ශශීකා මහත්මිය ප්‍රශ්නය අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. තිරසත් සරණයි. ඔව් තිරසත් සරණයි. ස්වාමීන් වහන්සේ සති නිමිත්ත ගැන ප්‍රශ්නයක් තියෙන්නේ. මට තොල් දෙක ගැටෙන තැන එතන සිහියට එනවා. ඊට පස්සේ අර වැඩ කරනකොට දැන් තොල උඩට තහඩිය වගේ තියෙනකොට එතනට ඊට පස්සේ හිත යනවා. එහෙම වෙනස් වෙන වුණාට කමලද ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමයේ වැඩි එතනදී මෙහෙම දෙයක් තියෙයි ඒ පරිසරයේම දැනෙන බව තියෙනවා නම් ඒ පරිසරයෙන්ම අල්ලගන්න. ඒ කියන්නේ එක තැනක් පොයින්ට් කරන්නේ නැතුව ඒ පරිසරයෙන්ම අල්ලගන්න. ඒ කියන්නේ උඩු තුලයි තොල් දෙක එකට එකතු වෙන තැනයි ඒ පරිසරයෙන්ම අල්ලගන්න දක්ෂ වෙන්න. එහෙම නැතිනම් තැන් දෙකක කරන්න එපා. මොකද දෙපැත්තකට පැන පැන කරන්න ගියොත් එක තැනකවත් පිහිටව ගන්න බැරුව යනවා. ඒ නිසා අරේම දැන් අර දාඩිය දාන වෙලාවට වගේ දැනෙන එක අතාරින්න. මොකද ඒක දාඩිය දාන වෙලාවට මොන හරි අතිරේක දෙයකට හම් වෙන එකක් නේ. දැනුම් සහිත බව ඒක අසාරින් තොල් දෙක වදින තැන එකට එතන ගත්තනම් මම හිතනවා සුදුසුයි කියලා. මොකද අරක ප්‍රායෝගිකව බලුවොත් එහෙම සමහර වෙලාවට ඒ කියන්නේ දාඩිය නොදා තියෙන අවස්ථාවක වගේ සති නිමිත්ත උතන පුරුදු කරොත් හදා ගන්න බැරුව යනවා. මොකද අපි හැම වෙලේම අතිරේක කාරණයක් ගොඩාක් කරුණු එකතු කරලා ගන්න යන්න එපා. ඒ කියන්නේ මම අර එකයි මුලින්ම මතක් කරේ හිරි වැටෙන බවක්, නලියෙන බවක්, තද වෙච්ච බවක්, ඉදිමෙච්ච බවක්, ඒ කියන්නේ ගල් ගැහිච්ච බවක්, ඒ වගේ අර ඒ වගේ තැනකින් සති නිමිත්ත හදන්න උත්සාහවත් වෙන්න එපා කියලා. මොකද ඒ වගේ තැනකින් හදන්න හරි ලේසියි. හැබැයි ලේසි වුණාට ඒක හදාගත්තාම අපිට ඊට පස්සේ හරි අමාරුයි ඒ වැරදි විදිය එහෙම නැත්නම් ඒ දෝෂ සහිත දේ ඉවත් කරන්න. ඒ නිසා ඔබතුමියට මම සුදුසුයි කියලා හිතනවා. අර දාඩිය දාන අවස්ථාව නැතුව ඊළඟ අනිත් අර නිතර හුරු කරන්න බලපු අවස්ථාවම සුදුසුයි කියලා. එමේ සර්ණස තව පොඩි ප්‍රශ්නයක්. මම ආනාපාන සති හුස්ම වැටෙන හැටි බලන්න පුරුදු වෙලා හිටියා. ඒ හින්දා සමහර වෙලාවට ටික තද වෙනවා වගේ, ඒතර දිහා බලන නිකන් ගැටීමක් වගේ දැනෙනවා. හුස්ම බලෙන් වගේ කරන හින්දා තමයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ බලෙන් කියලා කියනර දැඩි ආයාසයක් අරගෙන හුස්ම රැල්ල ගන්න හදාසකින් කරනවා නම් ඔය කියන අතිරේක අපහසුතාවක් එනවා. ඒ කියන්නේ හිරි තද වෙන බවක් වෙන්න පුළුවන්, ඉසේ රදයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කායිකව ලොකු අපහසුතාවයන් වලට පත් වෙනවා. ඒ නිසා අර සාමාන්‍ය ස්වභාවිකවම හුස්ම රැල්ලට ඉඩ දීලා ඒ දිහා බලාගෙන ඉන්න එක තමයි කරන්න ඕන කාරණේ. එහෙම නැතුව බලෙන් කරන්න ගියොත් ඔය කියන කායික අපහසුතාව ගොඩාක් ඇති වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් අපි අර ඉස්සල්ලා ගත්ත උදාහරණයේදී ලිලිපුට් පළවෙනි වතාවට දැක්ක නිසා අපට ඒකට මොකුත් නැහැ. නමුත් අපි දෙවෙනි වතාවට දැක්කොත් අපට ඒකට සංඥාවක් කියලා නේද අපේ තියෙන්නේ. එතකොට සංඥාවක් විදිහට අපි හඳුනා ගන්නවා ආමේ ලිලිපුට් නේද කියලා. එතකොට ওই සංඥා කියන එකයි ආශ්‍රව කියන එකයි දෙක එකක්ද? එහෙම නැත්නම් මේ දෙකේ වෙනසක් තියෙනවද සංඥාංශ? සංඥාව පුරුත්තක් බවට පත් කරගෙන දිගට අරය යන එකට කියනවා ආශ්‍රව කියලා. මොකද ඔය සංඥා සංකාර කියලා කියන ධර්මතා ටිකේ තමයි මහත්ය නුවණක් වැඩෙන්න තියෙන්නේ ඔය සංකාර ඇතුළෙමයි. ඒ කියන්නේ චෛසික ගැන මේ කතා කරන්නේ. ඒ චෛසික ඇතුළෙමයි නුවණ වැඩ කරන්න තියෙන්නේත් ඕකමයි. අවිද්‍යාව යෙදිලා, ඒ කියන්නේ මෝහය යෙදිලා, අවිද්‍යාව යෙදිලා සසරට ගහගෙන යන්න තියෙන හේතු ටික තියෙන්නේ ඕකෙමයි. ඊට පස්සේ කුසලයක් කරනවා නම් කුසලයට අවශ්‍ය කරන චෛත්‍ය ටික වැඩ කරන්නේ ඕකෙමයි. අකුසලයට නම් අකුසලයේ පැත්තට නැඹුරු කරන හිතේ ගති ලක්ෂණ චෛත්‍ය ටික තියෙන්නේ ඕකෙමයි. භාවනා කරනකොට හිත දියුණු කරගන්න පුළුවන් මට්ටමේ, ඒ කියන්නේ සමතයේදී නීවරණ ටික දුරු කරන පැත්ත, ඊළඟට විදර්ශනා පැත්තට ගියපහම නුවණක් වැඩෙන පැත්ත,
රූපාවචර වේවා අරූපාවචර වේවා ඔය කියන සියලුම කාරණා ටික තියෙන්නේ ඔන්න ඔය නාම ධර්ම ටික ඇතුලේ. පැහැදිලිද? ඒ නිසා ඒ කියන්නේ ඥාන සංඥාවත් එතනම තමයි සංඥාවත් එතෙන් තමයි ගොනු කරන්නේ. ඒකම තමයි පුරුද්දක් බවට පත් කරපුවාම අපි මේ සංඥාව කියන අදහස පුරුද්දක් බවට පත් වුණාම ඒ කියන්නේ හුරුවක් බවට දිගින් දිගට දිගින් දිගට හිත ඇසුරු කරන්න දුන්නාම අපි ඔකට කියනවා ආශ්‍රව කියලා. काम संज्ञाव दिगिन दिगट दिगिन दिगट हित असुर काम आश्रव्य ඇත්ත නොදක් නොදන්නකම යෙදුණු සංඥාවක් වෙනවා. ඒ කියන්නේ සංඥාවේ ඇත්ත නොදැන තමයි දැන් මේ දිගින් දිගටම ඇත්ත නොදන්නකම තමයි මේ සංඥාව යෙදිලා තියෙන්නේ. ඒ නිසා ඒ සංඥාව ඇත්ත නොදන්නකම දිගට ඇසුරු කරපු හින්දා ඒ සංඥාවේ අවිද්‍යා ආශ්‍රයයක් වෙනවා. පැහැදිලි නේද? පැහැදිලි තරන් සර් නේ ස්වාමීන් වහන්සේ. දැන් ඒක තේරුම් ගන්න. හොඳයි තව ප්‍රශ්න තියෙනවද? මම සමන්ති ගුණරත්න මහත්මියට යොමු වෙනවා ප්‍රශ්න අහන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ දැන් මගේ අර ඉස්සර දේශනාවකින් ස්වාමීන් වහන්සේ කරපු ඒකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කිව්වා රූපයක් ඇසට ගෝචර වුණාම ඇතුළත තියාගන්න පුළුවන් අපිට සතියෙන් හිටියොත් ඔබට යන්න නැතුව කියලා. හිත ඇතුළට නැඹුරු කරලා බලන්නත් ඕලා මේක ප්‍රායෝගිකව මම ඔබතුමාට උදාහරණයක් කියන්නම් ලිඳකට වගේ ඒ කියන්නේ වතුර තියෙන ටිකක් ගැඹුරු ලිඳක් කියලා අපි ගමුකෝ උදාහරණයකට මේ ලිඳකට නැඹුරු වෙලා අපි බලනකොට ලිඳේ උඩ මට්ටම දිහා බලවුවොත් අපි හිත යොමු කරලා ඒ කියන්නේ අරමුණු යොමු කරලා හිතේ ලිඳේ උඩ මට්ටම බැලුවොත් අපිට ඒ ලිඳට වැටලා තියෙන ඡායාව බලන්න පුළුවන්. හැබැයි ඒ ලිඳේම අපි තව ටිකක් හිත ගැඹුරට ඒ වගේ දැන් අපිට ඕනනම් හිතේ හිතට ඇහෙන් රූපයක් පේනකොට අපි ඒ පේන මට්ටමේ එළියට ගිහිලා බලන්නත් පුළුවන්. හැබැයි ඒක වැටෙන මට්ටමට, ඒ කියන්නේ ඒක පතිත වෙන්නේ ඇතුළටනේ. ඒ කියන්නේ අරමුණේ ඇතුළටනේ. අරමුණේ මට්ටමේ බලන්නත් පුළුවන්. අරමුණේ එළියට ගිහින් බලන්නත් පුළුවන්. සෝරිස ඇතුළට වෙලා බලුවාම මොකක්ද ඒකේ තියෙන වෙනස? එතකොට මොකද්ද අපේ වෙන්නේ? ඇතුළට ගිහිලා බලපුවාම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තාම වැටෙන්නේ නැහැ. වෙනසකට තියෙන්නේ අපේ මානසික මට්ටම ආපහු අර එළියට ගිහිල්ලා එළිය කියන තැනකට ගිහිල්ලා පතිත වෙලා මේ දෙක එකට ගැට ගන්න එක නතර වෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්තයි බාහිර පැත්තයි දෙක එකට ගැට ගහලා දෙකම එකක් කියලා බලන මට්ටම නතර කරන්න තමයි සති නිමිත්ත සිහියෙන් හිටපුවම වෙන්නේ. වර්තමානයේ තුල සිහියෙන් ඉන්නකොට මේ දෙක දෙපැත්තට ගලවලා දෙනවා. හැබැයි මුලින් තේරෙන්නේ නැහැ මේ දෙක ගැලවුණා කියන්නේ. හැබැයි හොඳට නුවණ මෙහෙවලා බලපුවම මේ දෙක දෙපැත්තට වෙලා තියෙනවා.
ඒක තමයි මම කලින් මතක් කරේ. ඒ කියන්නේ දැන් අම්මා කියලා දැන් අපිට හිතෙන්නේ පේන රූපෙමයි අම්මා කියන එකනේ. එතකොට ඒ පේන රූපේ අම්මම නම් අනිත් අයටත් ඒ රූපේ දකින්නකොට අම්මම කියලා හිතෙන්න එපේ. හැබැයි අනිත් අයට අම්මා කියලා හිතෙන්නේ නැතුව තව කෙනෙකුට දුව කියලා හිතෙනවා, තව කෙනෙකුට ආච්චි අම්මා කියලා හිතෙනවා, තව කෙනෙකුට අක්කා කියලා හිතෙනවා, තව කෙනෙකුට නංගි කියලා හිතෙනවා නම් මේ පෙනිච්චි රූපෙම අම්මා නෙමෙයි. ඒ රූපෙට අම්මා කියලා හිතලා ඒ රූපෙත් එක්ක අපි ඇසුරු කරපු එකයි කරලා තියෙන්නේ. එතකොට එතනින් අදහස් ගන්න එපා මේ අම්මා කෙනෙක් නැහැ තාත්තා කෙනෙක් නැහැ කියලා එහෙම ගන්න එපා. මොකද මේ ධර්මතාවය මම මේ කියන්නේ. මේ ධර්මතාවය තුළ අම්මා කියලා අපි ඇසුරු කරන්නේ නැහැ හැම රූපෙත් එක්කම. අපිට පේන හැම කාන්තා රූපයකටම අපි අම්මා කියන්නේ නැහැ නේද? නේද? ඒ නිසා අපේ හිතට එන අරමුණ ආපහු අර රූපපැත්තට නැඹුරු වෙලා තිබ්බහම මේ දෙකම එකක් වෙලා තියෙන්නේ. නමුත් සිහියෙන් ඉන්නකොට කරන්නේ මේ බහැරට ඇදගෙන ගිය බහැරට ගහගෙන ගියපු එක ආපහු ඇතුළ පැත්තට හරවන එක කරන්න. දොරෙන් ඇතුළ පැත්තට හරවනවා. එතකොට ඇතුළ පැත්තට හැරෙන්න උපාදාන. හරි සර්. එතකොට උපාදානීය ඇලීම ඒකමද ඇලීමේ වෙනසක් වෙනවද? ඒක එහෙමම තියෙනවා. මේකයි විදර්ශනා කරන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. නැත්තම් ඔතනින් ගලොත් ඔතනින් ප්‍රශ්නේ විසඳනවා නම් කෙලස් ටික නැති වෙනවා නම් ඔතනම නිවන් දකින්න පුළුවන්. ඔතනින් කරන්නේ මේ දෙක දෙපැත්තට අයින් කරලා දෙනවා විදර්ශනා කර ගැනීමට පහසුවට. නැහැ පැහැදිලි සල්හස. පැහැදිලි නේද? පැහැදිලි. ඔක සමතේ සමාධිය කරන කාරණේ. ඒක නීවරණ වලින් අයින් කරලා මේ ආධ්‍යාත්මික පැත්තට හිත නැඹුරු කරන එක කරනවා. ඊට පස්සේ අධ්‍යාත්ම බාහිර දෙපැත්ත විදර්ශනාවෙන් වෙන් කරලා හොඳට දෙපැත්තේ තියෙන ඇත්ත පෙන්වන්න පුළුවන් දෙපැත්තේ තියෙන කාරණා ටික. වෙන වෙනම ඇත්ත පෙන්වනවා. දැන් පැහැදිලි සල්හස. බොහොම පිං. කියලා ඒ වගේ ස්වාමීන් වහන්සේ අපි දැන් සති නිමිත්තේ හිත පවත්වාගෙන යනකොට කනට ශබ්දයක් ඇසෙනවා. දැන් මේ අවස්ථාවේදී අහස් යාත්‍රාවක් යනවා වගේ හඬක් ඇහුණා. එතකොට ස්වාමීන් වහන්සේ අර මේ දැන් ඔබ වහන්සේගේ ක්‍රියාකාරකම ඇස පිළිබඳව පමණක්ද නැත්නම් අනිකුත් ආයතන වලින් ඒ එන අරමුණුත් මේ අවස්ථාවේදී අර විදියටම බාහිර සහ අභ්‍යන්තර වශයෙන් අපි සලකා බැලිය යුතුද කියලා ඉතාමත් ගෞරවයෙන් ඔබවහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. එතනදී පැහැදිලිව මේ කියන කාරණේ හරි. ඒ කියන්නේ මොකද මම අර දුන්නේ එක ආයතනයක් ගැන. මොකද අර වැඩ කරන ගමන් සමහරලාට පුරුදු නැති නිසා කාර්ය බහුලකම වැඩි නිසා කෙනෙකුට එක අරමුණක් විතරයි මම දුන්නේ. Tamanta කැමති නම් විවේකයේ තියනවා නම් විස්තර කරගන්න පුළුවන් හැකියාව නුවණ තියනවා නම් ආයතන පහ පිළිබඳවම බලන්න පුළුවන් මොකද. එහෙමයි ස්වාමීන් වහන්සේ. පුළුවන් උපරිම උත්සාහ කරන්න ස්වාමීන් වහන්සේ. පුළුවන් උපරිම උත්සාහ කරන්න. එතකොට මම කියන්නේ ආයතන පහ පිළිබඳවම බලන්න පුළුවන් මොහොම. අර ගොඩක් එකට ගත්තහම කෙනෙකුට ඒක ටිකක් අර කරගෙන යනකොට වේගෙන් අරමුණු වෙනවනේ ගොඩක්. ඒ නිසා මම එකක් දුන්නේ නිසයි. ගමන් නැහැ. කීප එක ඔක්කොම බලන්න පුළුවන් නම් බලන්න. හැබැයි එතකොට වැඩි ඉඳන් තමන්ට තේරෙනවා නම් ඒ කියන්නේ එන අරමුණු ගන්න වැඩිනේ. ඒ කියන්නේ ඇහැටත් පේනවා, කනටත් ඇහෙනවා, නහයටත් දැනෙනවා, දිවටත් දැනෙනවා, කයටත් දැනෙනවා. එකක් එකක් ගානේ බලන්න ගියපහම වේගෙන් බලන්න වෙනවානේ. ඒ නිසා එහෙම බලන්න හැකියාව තියෙනවා නම් බලන්න පුළුවන්. එහෙම නැතිනම් තෝරාගත්ත එකක් දෙකක් බලවුවට කමන්නේ. එහෙමයි. වැඩි අවධානය රූපය පැත්තට ඇසට එන අරමුණු කෙරෙහි යොමු කරනවා. ඒ අතර ශබ්ද ඇහෙනකොට ඒ වටත් අවස්ථාව අනුව අපි බලමු ස්වාමීන් වහන්සේ. උත්සාහ කරලා බලන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මේ භවයේම ඔබ වහන්සේට මගපල නිවන් පිණිසම මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අපි සති නිමිත්තට හිත තියලා ඊට පස්සේ නුවණින් බලනවා. මේ අනුවණින් ආස්වාස ප්‍රස්වාස ගැන බලනින්නකොට ඔතන සිත දැන් හිත චෛතසික ඔතන බෙදෙන්නේ කොහොමද සන්නේ සිතද දැන් සති නිමිති තියෙන චෛතසික ටිකෙන්ද දැන් සිහිය සතිය චෛතසිකයක්නේ එතකොට එහෙමද එතකොට ඒ වගේම ඔත එකම හිතද්ද වෙලාවට හිත කීපයක්
ක්‍රියාත්මක වෙනවද? මෙහෙමයි. හිතේ වේගෙන් වැඩ කරන නිසා හිත කීපයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ කියන්නේ එකම හිතේ චෛතසික ගති ලක්ෂණ තියෙන පුරම් ගණනාවක් තියෙන පුරා. ඒ කියන්නේ මොකද එක හිතක එක චෛතසිකයක් විතරක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. චෛතසික පොකුරක් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය අභිධර්මයේ ඉගෙන ගන්නකොට සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා පස්ස වේදනා සංඥා චේතන එකක්කතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාරය කියලා චෛතසික හතක් කතා කරන මේක හැම හිතකම වේදනා කියලා. ඊට අතර අතිරේක ප්‍රකීර්ණක චෛතසික තියෙනවා, සෝමන චෛතසික තියෙනවා. මේවා ඒට අතිරේකව එකතු වෙලා ඒ කියන්නේ ඒ හිතේ හිතේ ගති ලක්ෂණ ටික සකස් කරනවා මේ කියන චෛතසික වලින්. එතකොට සති කියලා කියන්නේ චෛතසිකය. එතකොට මේ සති කියන චෛතසිකේ වර්ධනය කරලා කරලා ඒ පැත්තෙන් වර්ධනය වෙනකොට අර සබ්බචිත්ත සාධාරණ වල තියෙන ඒකාග්‍රතාව කියන චෛතසිකයට තමයි මේක අනුග්‍රහය දක්වන්නේ. කුසල අරමුණක කුසල චෛතසිකයට. එතකොට තමයි අපි කියන්නේ සමාධිය කියලා. සමාධිය කියලා චෛතසිකයක් නැහැ. හිතේ සමාධිමත් භාවයකට පත් වෙනවා කියලා කියන්නේ ඒකාග්‍රතාවයට පත් වෙනවා කියන එක. එතකොට ඒකාග්‍රතාවයට පත් කරන්න ඒ චෛතසිකයේ හැම හිතකම තිබුණට ඒක ප්‍රකට නැහැ. ඒ කියන්නේ අර යට වෙලා තියෙන දේවල් උඩට අරගන්න ප්‍රකට වෙන්නේ ඒකට උපකාර කරන තව චෛතසික ටිකක් තියෙනවා. එහෙම ඒ විදිහට සකස් කරන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ චිත්ත චෛතසික දෙකට බෙදන්න බෑ මෙතනදී. මොකද චිත්ත චෛතසික දෙක එකටම ඇති වෙලා එකටම පවතිලා එකටම නැති වෙන ධර්මතාවය. නමුත් මේකදී අපිට ඕනකම තියෙන්නේ මේක නිර්මාණය වෙන විදිහ අපි තේරුම් අරගෙන ඒකට ක්‍රියාත්මක වෙන්න අවස්ථාව තමයි ධමයේ පෙන්නලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් සිහියෙන් ඉඳගෙන දැනුම් සහිත බවකින් ඉන්නකොට නුවණක් අවශ්‍යයි. සිහියයි නුවණයි දෙකම එකම හිතක වැඩ කරන්න පුළුවන්. මොකද චෛතසික ගණනාවක් එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන නිසා. හැබැයි සිහිය කියන එක ප්‍රකට කරනකොට එතනදී ඒ සිතේ සිහිය තමයි ප්‍රකට චෛතසිකය. ඊළඟ හිතේ නුවණින් දැනගන්නවා. නුවණින් දැනගන්නකොට ඒ හිතේ ප්‍රඥා චෛතසිකය තමයි ප්‍රකට චෛතසිකය. ඒ කියන්නේ ඒ චෛතසික ප්‍රකට වෙන නිසා ප්‍රකට වුණාට පස්සේ ওই ටික ඔක්කොම එක මට්ටමකට වර්ධනය වෙලා ඒකයි අර සද්ධා විදි සති සමාධි ප්‍රඥා කියලා පෙන්නනවා මේවා ඉන්ද්‍රිය ධර්මයන් කියලා. වැටෙන කාලෙද මේ තියෙන සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියලා මේ කතා කරන්නේ චෛතසික ධර්මයන් වල ලක්ෂණ ටික. මේ ටික වර්ධනය වෙලා බල ධර්මයන් බවට පත් වෙනවා. බලවත් වෙලා එක සම වෙනවා. සම වෙනවා කියලා කියන්නේ එකම හිතක මේ ටික ක්‍රියාත්මක වෙන දවසක් එනවා. එදාට තමයි සත්බොජ්ජංග ටිකට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට අර සබ්බචිත්ත සාධාරණ 7යි වැඩිපුරම එක හිතක දෙන්න පුළුවන් චෛතසික 32ක් නේද සමින්නාද? 32ක් වගේ තමයි මට මතක තිබුණා. 32ක් හරි 36ක් කරන රෙට්ටුටි සංඛ්‍යාවේ පොඩි මතකයේ තියෙන වෙනසක් තියෙයි. 30 ගණක් මතකයි 32ක් මතකයි මට. මේ එතකොට ඒකේ 32ම එකපාර අපිට හඳුනා ගන්න බෑ. ඒ 32ේම ගති ලක්ෂණ ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි ඒ චෛතසික වලින් එක චෛතසිකයක් හෝ කීපයක් හෝ ප්‍රකට වෙලා ඒකට ඒකට අනුග්‍රහයන් දක්වලා ඒ චෛතසිකේ ඔසවලා තබනකොට ඒ අනුව තමයි හිතේ ගති අපි කතා කරන්නේ හිත මෙන්න මෙහෙම හිතක් කියලා. මොකද චෛතසිකේ ගති ලක්ෂණ අනුව තමයි අපි මේ හිත නම් කරන්නේ. අපි ඔක චිත්තානුපස්සනාවට එනකොට ඔක පැහැදිලිවම කතා කරනවා. ඊට පස්සේ ධම්මානුපස්සනාවට එනකොට නීවරණ පබ්බේ ගැන, ඒ කියන්නේ නීවරණ ගැන කතා කරනවා, ඉන්ද්‍රිය ධර්මයන් ගැන කතා කරනවා, ඒ බෝධිපාක්ෂික ධර්ම ටික ඒ ටික ඔක්කොම කතා කරනකොට ඔය ටික කතා කරන්න පුළුවන් ඉදිරියේදී ඔය මාතෘකාව තියෙනවා. නෑ එතන තමයි ඒකාගත චෛතසිකය තමයි අන්තිමට මේ වැඩිලා සමාධිය කියලා කතා කරන්නේ ඒකාගතාවේ ප්‍රකට වෙන අවස්ථාවට. මොකද සමාධිය කියලා චෛතසික ධර්මයක් නැහැ. මොකද ඒකාග්‍රතාවය සබ්බචිත්ත සාධාරණයි. කුසල සිතෙත් තියෙනවා, අකුසල සිතෙත් තියෙනවා. අකුසල සිතෙත් ඒකාග්‍රව ඉන්න පුළුවන්. හැබැයි ඒකට සම්මා සමාධිය කියන්නේ ඒකට මිච්ඡා සමාධිය කියලා කියන්නේ. මේක සමාධි කියන වචනේ ඇත්තටම කියන්නේ අර හඳුන්වන්න ඕනෙ හින්දා මිච්ඡා සමාධිය කියලා කියන්නේ. ඒකට හසු බොහොමකට පැහැදිලිව තේරුම් කරලා දුන්න බොහොමකට පුහුණුටි. හොඳයි, ඉතින් නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ. බුද්ධෝත්පාද කාලයක්ද, වටිනා මනුෂ්‍ය ජීවිතයක්ද, සද්ධර්මයේ ඇති වටපිටක්ද මේ මොහොතේ අපේ නිවීම අපේ මිදීම සලස්වා ගන්නට අප කෙරෙහි මහත් වූ දයා අනුකම්පාවෙන් මේ ගැඹුරු ධර්මය අපහට වටහා දීමට මෙහි වැඩම කළ නම කියන්න අවසරයි. අතිපූජ්‍ය පළුගස් වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේට මේ ධර්ම දානයේ කුසල
පාවියේ මහිමෙන් ඔබ වහන්සේ විසින් කරනු ලබන මේ ශාසනික මෙහෙවර චිරාත් කාලයක් කරගෙන යෑමට කායික මානසික නිදුක් නිරෝධී බල ලැබේවා චතුරාර්ය සත්‍ය උතුම් නිර්වාණය සාක්ෂාත් වෙත්වා කියලා අනුමෝදනා කරනවා එසේම ඔබ වහන්සේගේ ගුරු පාදානයන් වහන්සේගේ ඔබ වහන්සේගේ මෙල පිළිතුරු කර දෙමාපියන් අනුමෝදනා වීමේ නිදුක් නිරෝගී බවම අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරන සෑම දිනාටමත් සහ මේට සහභාගී වෙන සෑම දිනාටමත් ඔවුන්ගේ පවුල්වල සෑම දිනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ ධර්මයේ උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සම්සම් වෝමපින් තෙරුවන් සරණයි හොඳයි මම දැන් අපේ ස්වාමීන් වහන්සේට යොමු වෙනවා අවසරයි ස්වාමීන් වහන්ස බොහොම පින් ඔබ වහන්සේ දෙනුවෙන් අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ සද්ධර්මයේ දේශනා කරලා අපිට මේ අපේ ප්‍රශ්න වලට ගැටළු වලට පිළිතුරුත් සපයලා ඔබ වහන්සේගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරාට දැන් මම ඔබ වහන්සේට යොමු වෙනවා මේ වැඩසටහන අද දිනට අවසන් කරන්න ස්වාමීන් වහන්ස මොනවා හරි අපි මේ ඉදිරි දිනවල මොනවා හරි කරන්න තියෙනවා නම් ඒ බවත් සඳහන් කරන්න අපි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේ අප විසින් සිදු කරගත්ත සියලුම පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පින් කැමැති සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දෙවියන් සතුටින් මේ පින් අනුමෝදන් වෙලා දිවිසර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම සිත කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වේවදාල්ල සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාට ඔබ අප හැම දිනෙකම නමින් මේ පරිලෝව ගිය සියලුම ඥාති වර්ගයාට ඒ වගේම මේ වෙනකොට ලෝකේ පුරා විශාල වශයෙන් මේ ව්‍යසනයකට ලක් වෙලා මිය පරලොව යන විශාල පිරිසක් සිටිනවා අපි සත්පුරුෂ අදහසින් ඒයත් සිහිපත් කරමු මේ වෙලාවේ ඒ අයට තියෙන එකම උපකාරය පින් අනුමෝදන් වෙන තැනක සිටිනවා නම් මේ පින් සතුටින් අනුමෝදන් වෙලා ඒ අය දුකින් අතට මිදලා සැපවත් වේවා කියලා අපි ඒ අයටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු පොදුවේ මියගිය හැම දිනාටද මේ පින් අනුමෝදන් වේවා දුකට නංගෙන් අත මිදලා සැපවත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දිව්‍යාංග දේව රැකවරණේ සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තිය බලයෙන් විශේෂයෙන් අපිට මේ මග යන්නට අපිට මේ විදිහට ධම්ම අර්ථයන් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන විදිහට අර්ථයෙන් ධර්මයෙන් අපිට නිරන්තරයෙන් අනුශාසනා සිද්ධ කරන අප ධර්මාචාර්යයන් වහන්සේ මේ වෙලාවේ සිහිපත් කරනවා මාංකඩවල සුදස්සන ගෞරවනීය ස්වාමින් වහන්සේව එවැගේම නන්දරතන ස්වාමින් වහන්සේ එවැගේම සුදස්සිහා බ්‍රහ්ම වහන්සේ එවැගේම කශ්‍යප පණ්ඩිතහා බ්‍රහ්ම වහන්සේ ඇතුළු ඒ මහා සංඝ රත්නයත් මේ වෙලාවේ සිහිපත් කරනවා එවැගේම මේ වැඩසටහන සංවිධානය කරන කටයුතු වලදී සම්බන්ධ වෙච්ච පිරිසක් සිටිනවා ඒ අතර විශේෂයෙන්ම ප්‍රසන්ත මහත්මයා එවගේම ලකල් මහත්මයා විශේෂයෙන්ම මතක් කරනවා ඒ ඇතුළු කොට මේ පින්කමට මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච මේ සිරුම් දෙනාටත් එවගේම මේ පසුව නැවත ශ්‍රවණය කරන ලබන හැම දෙනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන කටයුතු සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සිරුම් පුණ්‍ය ධර්මිය උතුම් කාරණිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැමදාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේ නමයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ සාදු 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 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ